හ සංගුුණ්‍යන තුළුරුවණේ අනන්ත ආශිර්වාද බලයෙන් ඔබේ සිට් නිවී පහන් වේවා ස්වාධීන රූපවාහිනිය සෑම පුර පසලොස්වක පොහෝදිනකම ඔබට සමීප කරන සවන කැස් පෝදා විකාශයට සමගාමීව ඔබට ගෙනේන සිත මහන කළ යති පරපුරක්කු දෙසාපි දෙෙන ශාසනාලෝක වැඩසටහන අදත් මෙලෙස ආරම්භ කිරීමට අපි සෝදානම් අරන්තලාවේ සිට ස්වාධිනන රූපවාහිනිි පරිෂ්්‍රේයට වැඩම කරන ගරුතර මහා සංගරත්නය පෙරටු කොටකත් සාමනේර ස්වාමීන් වහන්සේගේ පින්බර දසුන් ඔබට දැක බලාගන්නට හැකියාව ලැබෙනවා. ස්වාධීන රූපවාහිනිය දැක බලාගැනීම පිනිස අරන්තලාවේ සිට පැමිණෙන මේ ගෞරවනය මහසඟරුවන ඇතුළු උන්ජ සාමනේර ස්වාමීන් වහන්සේ වෙත ශාසනාලෝක වැඩසටහන දියත් කරමින් උන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීිය කටයුතු ශක්ෂාත් කර ගනීමට අවැසි පරිෂ්කාරයන් පූජා කිරීමට අද දවසේ කටයුතු දාති වෙනවා. කසා වතින් සැරසේ සිත නිවන හැඟුමෙන් පහන් හැඟුම් දනවන පරිදි වැඩම කරන ගරුතර මහා සඟරත්න්නේ පින්බර දසුන් ඔබට දකින්නට පුළුවන්කම ලැබෙන්නේ බුදු දහම හා බුදු සසුන රැකගැනීම පිළිබඳම වඩා වැඩිපුර කතාබහ කරන කාලවකවානුවක ස්වාධීන රූපවාහිනී මාධ්‍යච්චාලය අද එදාම පින්වර සිදින් සැදැහැ පෙරදැරි සිතින් අරන්තලාවේ සිට අගනගරය දැක බලාගැනීමට පැමිණි ගරතර මහා සංගරත් මේ පෙරටුකොටකත් මේ පුංචි සාමනේරස්වාමීන් වහන්සේට ඉතාම ගෞරව පෙරදැරිවා ආරාධනා කලාා ස්වාධීහින රූපවාහිනී පරිශ්්‍රය දැකබලාගනිමින් නිසාසනාලෝක වැඩසට අහනට සහභාගීවන ලෙස. ඉතිං පින්බර හැඟුමන් දනවන පරිදි. බු ද බුදු සසුමේත් උන්නතිය සඳහා. සටහන් රසක් දියත් කරන ස්වාධීන රූපවාහිනිය ගරුත්තර මහා සංගරත්නය පෙරටකොටගත් මෙ පුංචි සාමනේර ස්වාමින් වහන්සේ පාදෝවනය කර. ඉතාම ගෞලව පෙරදරව පිළිගනිමින් H මැදිරි සංකීන්නේ වෙත වැඩම කරවාගෙනයාම තමයි මේ ආකාරයෙන් සිදුවෙන්. විකාශයට සමගාමීව ඔබට සමීප කරන සිත මහන කළ යති පරපුරකට පිදෙන ශාසනාලෝක වැඩසටහන් අපි අද දවස ස්වාධීනට උපවාහිනිය වික්‍රම සිංහපුර බත්‍රමුල්ල ප්‍රධහන කාරර්යාල පරිශ්්‍රයේ ස්්ට මැදිරි සංකීන්නේ සිට සමීප කරන්නේ. අද දවස ශිවිශේෂ දවසක් ශාසනාලෝක වැඩසටහන එකසේ විසි හත්වෙන වරට පවත්වදදි අපි ශිවිශේෂ අරමුණක් ේ්‍ර කර ගනිමින් අපේ වැඩසටහන ඔබට ගෙනෙන්න්නට තමායි බලාපොරොත්තු වෙන්නේ. අද අපේ බැදිරියට වැඩම කරලා ඉන්නවා වෙනදාට වැඩම කරන පුංචි සාමනේර ස්වාමීින් වහන්සේට අමතරව තවත් බොහෝ ස්වාමීින් වහන්සේලා ගරතර මහාසගරුවන පෙරටකොටකත් අපේ පුංචි සාමනේර ස්වාමීන් වහන්සේලා. මේ ස්වාමීින් වහන්සේ වැඩම කරලා ඉන්නේ අරන්තලාව සිට. අරන්තලාව නමකවූ සැනින්. අපේ මතකේටන වේදනාත්මක අතීතයක්ති වෙනවා ඉතින් ඒ අී නැත්නම් වේදනාව පිරුණු අතීතයක් නැවත නැවත සිහිපත් කරනවට වඩා අපි ඒ තුළින් බලාපොරොත්තුවෙන්නේ කිසියම් පාඩමක් ඉගෙන ගන්න ඒ පාඩමහහා අපේ ජීවිතවලට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. වර්ෂය එදහස් නවසි අසූ හති ජුනි මස දෙවනිදා අරන්තලාවේ සිදුව අමානුෂීය භික්ෂඝාතනය පිළිබඳ අපි බොහෝතෙනෙක් කසාති වෙනවා. ඒ ඉතිහාස කතාව ගැනත් ඔබට අසා දැනගන්නට ලැබේවි අපේ වැඩසට හන අතරතුර. ඒ ගැන කියනට වඩා ඒ කේදවාචකෙන් අප අතරින් වියෝ වූ පරලෝ සැපත් ගරුතර මහා සංගරත්නය පෙරටොකොටගත් පුංචි සාමනේර ස්වාමීන් වහන්සේ වෙත අපි පුුණ්්‍යාණු මෝදනා එකතු කරමින් තමයි අද දවසේ ශාසනාලෝක වැඩසට හනා ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්න. ඉතින් ස්වාධිනරූපවාහිනී මාධ්‍ය පරිශ්්‍රයට පැමිීල ඉන්න මේ, පුංචි සාමනීරස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි සදානම් උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු ශක්ෂාත් කර ගැනීමට අවැස ධර්ම පුස්තක ඇතුළු සෙසු පරිෂ්කාරයන් පූජාකිරීම සඳහා. ඉතින් ඒ අවස්ථාව තමයි මේ ආකාරයෙන් සිද වෙන්නේ. ඉතින් මුලින්ම අපි සූදානම් වෙනවා ශාසනාලෝක වැඩසටහන මෙවන් වැඩසටහන්නක වැදගත්කම පිළිබඳව කෙටි අනුශාසනාවක් වෙත යොමුවෙන්න. උතුරු නගැහිර දෙපලාාතේ ප්‍රධාන අධිකරන සංගනාරික, අරන්තලා භික්ෂගාතනය සිදූ පෙදෙස පිහිට වූ ාත්‍යන්තර ෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාත්‍රවර පූචපාද කිරිදිි වැල සෝමරථන නාහිම්පාණන් වහන්සට තමයි. අපි මුලින් ඉතාම නමස්කාර පෙරදරි සිටින් ආරාතනා කර සිටින්නේ අද දවසේ ස්වාධීනරූපවාහිනිය මැදිරි සංකීණයට වැඩම කිරීමේ විශේෂ හේතුව සහ මේ අපේ වැඩසටහන පිළිබඳ කෙටි අනුශාසනාවක් කිරීමට සියලු දෙනාටම තෙරුවන් සරණයේ අද ඉතාම සුවිසේසය අවස්ථාවක් නැගෙනහිර පලාාතයේ අරන්තලාවේ සිට ස්වාමීන් වහන්සේලා බත්තරමුල්ල වික්‍රම සිංහපුර ස්වාධීන රූපවාහිනි ලක්හඬගුවන් විදුලි ආයතනයට පැමිණිලා මීට වසර තිස්්සායකට පෙර මේරට සිදුවනු අති බිහිසුුණු සාපරාදී ත්‍රස්ථවාදී ක්‍රියාවක් වෝ අරන්තලාවේ මහා භික්‍ෂුඝාතනය සිහිපත් කරලා උතුරුණ ගිනිහර දෙපලාාතයේ ප්‍රධානාධි කරන සංගනායක දුරේ දැරු අතිපූජනීය හැගොඩ්‍ර ඉදසාර නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ගුණමිනෙහි කරලා එදා අපවත් වී වදාර ලදුරුල් අපපටි සාමනේර පොඩිහාාම් දුරන් වහන්සේලා අනුස්මරණය කරලා ඒවාගේ ඒ අවස්ථහ වේ ජීවි තක්ෂයට පත් ගිහි භහවතුන්ති දෙනා ඇතුළු සියලු දෙනා අනුස්මරණය කරලා මේවාගේ සුවිශේසි මේ රටේ වැදගත් මාධ්‍යයතනයකට පැමිණිලා වසර තිස්්සායකට පසු ඒ පිළිබඳව සමාලෝචනයක් කතා බහක් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා ලැබීම පිළිබඳව අපි බෙවින්. මේ අවස්ථාවේ මෙමායතනයට අපේ පඤ්්‍යානුමෝදනාව පිරිනමනු ලබනවා. සෑම පොහෝදිනයකම සාධීන රූපවාහිනේ ලක්හඬ ගුවන් විදුලිය විසුරුආහරයුන් ලබන සාසනා ලෝක වැඩ සටහන තුළින් බලාපොරොත්තුන්නේ මේරටේ බුද්ධ වාසන ආරක්ෂා කිරීම මහා සංගරත්නය ආරක්ෂා කිරීම උන්වහන්සේලා සුරක්ෂිතකොට උන්වහන්සේලා දිරිගන්වමින් මේ සම්මා සම්බුදධ ශාසනය වෙනුවෙන් මාධ්‍යයතනයක් හැටියට ඔබතුමල් ලවෙද පැවරච්ච. යුගයේ සුවිසේෂී කාර්යභාර මනාව ඉටුකිරීමේ අවස්ථාවක් හැටියට අපි මේ අවස්ථාව දකිමින්. දීර්ග කාලයක් මොළුල්ලි සෑම පොහෝ දිනකම සිදුකරන මේ වැඩසටහන තුළ මේරටේ බෞද්ධ ප්‍රබෝධයට විශාල සේවාාවක් මෙහෙවරක් සිද්ධ කරෙන බව, නිරන්තර සාධීන රූපවාහිනේ ලක්හඩ පරිශීලනය කරන ශ්‍රවණය කරන ස්මීන් වහන්සේලා හැටියට අපි ඒ පිළිබඳෝ මනාව දන්නවා. මේරටේ L... ත්‍රස්තවාදේ ස්වභභාවය පුරූරත්වය අමානුෂික භාවය තිරස්තිහන භාවය පිළිබඳව අමුතිවංකිව යුතුවන්නේ නැහැ. ස්වාසරකරාදී කාලයක් මේ රටේ ජනතාව මේ ත්‍රස්තවාදේ නිසා විශාල කරදර බාධා රාශයකටමුණු දුන්නා දළදා වහන්සේර පහරදීම ශ්‍රීමහා බෝධීන් වහන්සේර පහරදීම අරන්තලාවේ මහා භික්ෂු ාතන මේ ශාසන ශාසනහානය වෙනුවෙන් සිෙද්ධ කරන් ලද කාරනාහැටියට ඔබෙත් මගේ හදවත්වල මේ කාරණාවන් නිරන්තර පවතිනවා. ඒ නිසා අදාපේ රට වීරෝධ රණවරෝ විෂි නමදාහක් ජීවිත පූජා කරලා. හැට පන්දාහක් ත්‍රස්තවාදීන්ගේ වෙඩිකාලා. එ පහළු ස්දාහක් ඇස් දෙක නැහැ අත් දෙක නැහැ කහුල් දෙක නැහැ. ඒවාගේම රෝධ පුටුවට කිහිලිකරුවට උරුම ජීවිත ගත කරව රණවිරෝ. එදා දෙදහස් නමේ රට නිදහස් කර ගැනීමෙන් අනතුරුව අපට පුළුවන් කම ලැබුණ වදක භූමියයක් වෙච්ච. සොහොම්භූමියයක් වෙච්ච කහවත ලේන්තෙත් වෙෙල රුදුර ගංගාවක් ගලාගෙන ගිය අරන්තලාව පූජාභූමියයක් බෞඩ පත් කරන්න. එහෙ ප්‍රතිඵලයක් හැරියට තමයි ඒ ස්ථානයේ ප්‍රතිෂ්ාවිිත හෑගොඩු ශ්‍රීන්දසාර ශීනාමේයට උපහාර පිණි සාපවිසින් දෙදහස් නමේ වර්ෂයේ දෙදහස් දහනමේ වර්ෂය ආරම්භ කරනලද ශ්‍රීන්දසාර ත්‍රිපිටක ධර්මායතනය පිහිටුවීම ශීන්දසාර ත්‍රපිටක ධර්මා අයතනය පිහිටවලා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අපවත් වීවදාළ නායක හාමුදුරුවන් වහන්සේට උපහරදැක්වීමත් උන්හන්සේ නගෙන හිර පලාතේ පළවෙනි පිරිවෙන ආරම්භ කරලා සාාසන ්ධීපතිය වෙනුවෙන් කරගෙනගේ වැඩ කටියයුතු. උන්වහන්සේ දිවිපිදූ ස්ථානය උන්හන්සේගේ ශිෂ්‍ය පොිහාන්දුරු සමග දිවිපදූ ස්ථානී නුත්තකි බලාපොරොත්තු වෙන්නේ අරන්තලාවෙන් සිල්වත් ගුණුවත් උගත් සංග පරම්පරාවක් රට දායාද කිරීම. ඒ උතුම් අබිලාසේ මුල් කරගෙන. සිංහල පාලි ංස්කත ්‍රපික ධර්ම භාසාඥානය ලබාදීල දෙදදෙස් විදෙස් ධර්මටපචාර කටයුතු සඳහා බිස්තුූන් වහන්සේලා පොහුණු කිරීමේ වැඩපිළිවෙලක් මේ තුළින් යනාාගෙතයේදී බලාපොරොත්තු වෙනවා. ඒ සාාසිනික උප්දීප්තිය වෙනුවෙන් ස්කිරස්ථාවයි භහය වෙනුවෙන් අපිකරගෙන යන කටයුත්තට අITෙන් සාධීන රූපවාහිනිය හා ලක්හන්න ගොන්ය විදිල්ල දක්වන. මේ අනුපමේය උපහාරය අපේ සිිස්සා තන්තුුල නිරන්තර කාවදිල තියෙනවා. මේ අදරු ලපටි සාමනර පොඩිහාදුරුවෝරු කවදාවත් මේ වගේ මැදිරියකට වැඩම කල්ලන්නෑ. මේ පොඩිහාන්දුරන් වහන්සේලාකි ජීවිතේ සුවිශේෂී අවස්ථාවක්. මේ ස්ථානරු වැඩම කරන්නේ ධර්මදේශනා පවත්වන ධර්මකතික, ඒවගේ දැනවූගත්, විධ ධර්ම සාකච්ඡා පවත්වන ස්වාමින් වහන්සේලා. මේ අදොරු අවදිී අවුරුදු වට නමේ දහයි. මේ පොඩි දුුවන් වහන්සේලාට මේ රටේ ප්‍රධාන කීර්තිමත් මාධ්‍යහාතනයකට පැමිණිලා මේ අවස්ථාව දැකබලා සම්බන්ධ වෙන්නට ඉඩ ප්‍රස්ථාව ලබාදීම පිළිබඳව අපි අප අනුග්‍රහක සංගිධනය සංගවිධානයටත් ස්වාධීන රූපවාහිනි ආයතනයටත් අපේ නොමද ගෞරවය පිරිනමීමට මාමී අවස්ථාවක් කරගන්නවා. ඉතාමත් වටිනාම්. අනු ශාසනාවක් අපේ වැඩසටහන වෙනුවෙන් දිරිපත් කළ උතුරු නැග නැගෙනහිර දෙපලාාතේ ප්‍රධාන අධිකරණ සංගනායක අරන්තලා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන, නිර්මාත්‍රවර පූජපාද කරිදිවැල සෝමරතන නාහින්පාණන් වහන්සේ වෙත අපේ ගෞරව නමස්කාර පෙරදැරස්තුතිය පිරිනමාසිලීමට කැමති. ස්වාධීනරූපවාහිනිය සහෝදර ගුවන්විතුලි නාලිකාව ලක්හඩ. ගුවන් විතුලි හා එක්ව එකසිය විසිහත්වේ නිවරයට දෙියත් කරන ශාස්සනාලෝක වැඩසටහනයි මේ ශාසනාලෝක වැඩසටහන දෙියත්කිරීම සඳහා අපහා අත්වැල් බැඳගන්න අනුග්‍රහක බවතුන් රැසත් ඉන්නවා. ඒ සඳහා නිරන්තරෙන් ධාරිකත්වය දක්වමින් මුල් අවධයේ සිටව අපහා එක්වන, බොහ අනුග්‍රහකඉන් අතර අදදවසේ මේ ස්ථානයට අපේ ශ්‍රී මැදිරයට පැමිල්ල ඉන්නවා ලෝක බෞද්ධ මහහාසාමේලන උප සහපති බෞද්ධ ලෝක පදන මේේ ගරු සභහපති ජගත් සුමතිපාල මහතාගේ ප්‍රිය පිරිඳද ෞද්ධාලෝක පදන මේේ අධ්‍යක්ෂ සමන්ත සුමති පාල මහත්මේ වගේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විදදුලේ ධිකාරි චිත්‍රා පොතයේ ුක්ුලතුන්ග මහත්මිය ඇතුු අපේ අනුග්‍රහක බවතුන් සියලු දෙෙනනාම අපි ඔන්න පෙලින් පෙලට ඔබට මතත් කරන්නට සුදානම්. අපි මුලින්ම බලාපොරොත්තු වෙන්නේ ඔන්න ගෞරවනය ස්වාමීන් වහන්සේලාට වගේම අද දවසේ පුංචි සාමනේය ස්වාමින්න් වහන්සේලා කියන මේ දෙපිරස්සටම අප අද දවසේ පරිෂ්කාර පූජා කිරීම සිප කරනවා. මුලින්ම බලාපොරොත්තු වෙන්නේ අපි පරිෂ්කාර පූජාව සඳහා. ජාතයන්තර කේටතියට පත් දේශය වෛද්‍යසරරි දේශමාන්‍ය මහාචරි හමමුස් සෙන් රත් ජයසුරිය බණ්ඩාර යටයන් ොට මහවිල වෙද මහතා දක්වන දාල්කත්වේ. තුමාගේ පරිෂ්කාර පූජාකිරීම සඳහරි මේ අවස්ථාව වෙන් වෙන්න තුමා සමඟ එතුමාගේ කාරය මණ්ඩලේ නියෝචනය කරමින් ARJ. රාමණයික WC මහින්ද පත්මසිරි ME SHS සිල්වාම හතා BMW බස්නායක, නාලකමදදු සංග ගයන් කියන මහත්තුරනු තැවිල්ලඉන්නම්. යතිියන්තුොට මහවිල වෙද මහතා මේ වනවිට ලංකාවේ පමණක් නොවේ, විදෙස්්ටටවල පවා බෝ නොවන රෝගලා සැලකෙන දිය වැඩියාව හරද රෝග ටටට, කක්මාරෝග ගට්‍ර ගෙස්ටයිට සාදී රෝගීන්, ලක්ෂ ගණනින් සුවපත් කරපු වෙද දුරේ. සම්බද ශාසනය වෙනුවෙන් දෙමහල් බුදු මැදුරක් ගන්ටාකුළුනක්, අට විසි බුද්ධපතිමා වහන්සේ වැඩා හිඳද වූ, බෝධි ප්‍රාකාරයක් සහිත විශාල ධර්ම ශාලාවක් ඇතුළු, විහාර අංගවලින් සම්පූර්ණ විහාරස්ථානයක්, නාගරුක්කාරාමේ නමින් යටියන්තොට මහවිල ගම්මානය තුළ ඉදිකර, සියලු දෙනාගේම වන්දනාමානටයුතු සඳහා. පජා කරන්නට තුමාට හැකාවලැබිලා තියෙන. ඉතින් අදවස අපේ වැඩස්සටන හත්වල් බැඳගන්න විශේෂිත හේතුවක් බවට පත් වෙනවා ඇතුමාගේ පියානන් දිවන්ගත ආයුරයද වයිද හෙම සනරත් වෙද බන්ඩාර් පියානන්ට පින් පිනිස්ස ඒවගේ ම මහබිල වෙද මහතාගේ ප්‍රියභාරයාව වන එMCී වසන්තා ස්න්ලතාමහත්මියගේ. ෑැියන් වන දිවන්ගත පW පොඩිනා උපාසිකා මතාවට පින් පිණිස ඒ වගේම වසන්තාස්වන්න ලතා මහත්මියගේ පිාණන් වන රෝගාතුරව සිටින MP ස්ෝමපාල උපාසක මහතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්. ඒ වගේම දැනට රෝගාතුරව සිටින මහවිල වෙද මහතාගේ ප්‍රියභාරාවන MP ස්වන්නලතා මහත්මයට සුවය ශාන්තිය සිත ප්‍රාර්ථනා කිරීමත් වැඩසටහනේ අරමුණක් බවට පත් වෙනවා. ගේම අපි මතක් කරන්නට ඕන ශ්‍රී ලංකා රතුකුරුස සමාජය අදදවසේ විශේෂ්‍ර අනුග්‍රහක දායකත්වයක් දක්වුණෝ එහි සභහපතිතුමා ඇතුළු කාරි මණ්ඩලේ අපිතාම ගෞරව පෙරදැරි සිටින් මතක්කර සිටින්නට කැමති. ඒවගේම තයි සුමේදා ආයතනය අධ්‍යක්ෂතුමන් සුමේද ඇල්PTට මහතාගේ මෙහෙවී මේ අටතේ පරිෂ්කාර පූජා කිරීමේ අවස්ථාවත් සිදුවන වග අපි ඔබට මතක්කර සිටින්නට කැමැති අනුග්‍රාහක බවතුන් දායක දායිකකාාවන් රැ. සක් අපේ වැඩ සටහන හා අත්වැල් බැනගන්නවා. ස්වාධීන රූපා හිනිය මේ කරන ආගමික ශාසනික සමාජය සේවාව වෙනුවෙන් එස්සියලු දෙනා පිළිබඳව අපි විටින් විට ඔබව දැනුවත් කිරීමත් ඉතාම වටිනා කාරයක් පවට පත් වෙලා ඉන්නවා. දෙෙහිවල නැතිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන නිර්ාත්‍රව ජපාද. කිරම විමල ජෝති ගෞරවන ස්වාමින්න් වහන්සේ අපි මේ මොහොදීතාම ගෞරව පෙරදරිව මතක් කරසිටිනවා. අරන්තලාවේ සිට වැඩම කළ ගරුතර මහා සංගරත්නේ පෙරටොකටගත්. පුංචි සාමනේරස්වාමීන් වහන්සේ වෙත දිරිදන අරුණෙන් වාධිනරූපවාහිනී මාධ්‍ය ජාලය ලක්හඬ ගුවන් විදුලි හ එක්ව සංවිධාන කරන ශාසනාලෝක වැඩසටහන තුළ. අපි උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීිය කටයුතු ශක්ෂාත් කරගනීමට අවැස්සි පරිෂ්කාර පූජාකිරීම තමයි මේ සිදුකරමින්ඉන්නේ. ස්වාධීන රූපාහිනයේ මාධ්‍ය ජාලයේ නියෝජෙසසා අමන් යධදිකාරි වැඩසටහන් සරත්කුමාර පෙේරාමැති දුන් ඒවගේ වැඩසටහන් කළමනාකරු සමන් විතානගේ මහතාත් මේ පරිෂ්කාර පූජාකිරීමේ අවස්ථාවට සහභාගි වෙනවා. එවගේම ‍ ක ද්ද ලේ प සහපති ෞද්ධ ලක පදන මේ සभाහපති ජගත් සමති පාල මහතාගේ ප්‍රිය ිරිද. එම පදන මේ අ්‍යක්ෂ සමන් සමති පාල මහත්මයක්ත් මේ අවස්ථාවට සහभाාග වෙනවා ශ්‍ර ංකාවේ ප්‍රථම විදදුरी අධකා , චි්‍ර ොතජු කුළතුන්ග හත්මිය, සිरी පසිදුු හා කෙමින්දු යන මහත්ර ඩස හන වෙනුව සහාගි වෙනවා හම දාම දායිකත්වය දක්වුණවා එතුමියත් අද දවස සහභාගි වෙනවා නිටබුව ගංගා භක්ෂොප් අධිපතිතුමිය රමණ ාරන් ගොඩ මහත්මිය, අපි තම ගෞරෝ පෙරි දරිව සිහිපත් කරනවා සමන් නාරන් ගොඩ මහතා සමඟ එක්ව දක්වන සහයෝග පිළි මඳවත් අපිතාම කෘථවේදීව මතක් කර සිටින්නට කැමති. එවාගේම වසර එකසිය තුනක්තිසේ ජාතියට කියවීම හුරු කරන. එMDි ගුණසේන සමාගම, මල සේර ඉංග්‍රීසි සිංහල ශප්්‍රකෝෂ පරිත්‍යාග කිරීමට අද දවසේ ශාසන ලෝක වැඩසටහන හා අත්වල් බැඳගන්නම යි වගේම ඉන්දික අරුණ සිරි මහතාවත් අපි ඉතාම ගෞරෝ පෙරදරියෝ මතක්කරනවා ධාරිකත්වය වෙනුවෙන්. එවගේම තමයි RඩMD ආර්තනය අධ්‍යක්ෂ දම්මි මල්කාන්ති මහත්මියවත් අපි ගෞරෝපෙරදරව මතක්කර සිටින්නට කැමති, ප්‍රවී ජෝතිර් ේද චන්දරා. රති මහග බිරිඳද සුසලා ාරති මහත්වත් මේ අවස්ථාවට සහභාගි වෙනවා. මේ ආකාරයෙන් බොහෝ අනුග්‍රහක බවතුන් රැසක් අපේ වැඩසටහන හා අත්වැල් බැඩගනිමින් ස්වාධීන රූපවාහිනිය ලක්හඩ ගුවන් විදුලිය හා එක් වදියත් කරන ශාසනාලෝක වැඩසටහන වෙනුවෙන් සහභාගි වන වගේ අපි මතක්කර සිටින්නට කැමති. අද ශාසනාලෝක වැඩසටහන වෙනස් මගක් ගන්නවා ඇත්තටම අරන්තලාේ භික්‍ෂ ාතනය සිදු වෙලා වසර තිස් හයකට පස්සේ. අරන්තලාවේ සිට කොළඹ අගනගරය දැක බලාගැනීමට, අගනගරේ බෞද්ධ විහෙර විහාරස්ථාන වැඳ පුදාගැනීමට සපැමිණ වැඩම කළ ගරතර මහා සංගරත්නය පෙරටු කොටගත්. අපේ පුංචි සාමනේර ස්වාමීන් වහන්සේ වෙනුවෙන්. න් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රිය කටයුතු ශක්ෂාත් කර ගැනීම සඳහා තමයි අපි අද දවසේ ශාස්සනාලෝක වැඩසටහන මේ ආකාරයෙන් ඔබවෙත ගෙනෙන්නේ ධියත් කරන්නේ. ඇතටම කාලීන වැඩසටානක් විදිහයටට අපේ වැඩසටානට බොහෝ දෙනිෙකුගේ යහපත් ප්‍රතිචාර ලැබෙනවා බුදු දහම රැකගතයුතු බුදු සසුන රැකගතයුතු කාලවකවානුවක ඒ වගකීම් සහගත ක්‍රියාවලියට අපිතාමත් මැනවින් දායක වනවා. ස්වාධීන රෝපවාහිනිය බුදු දහමේත් බුදු සසුනේත් උන්නතිය උදෙසා වැඩසටහන් දියත් කරන අතරතුර මේ බුදු දහමේ බුදු සසුනේ චිරස්තතිය උදෙසා අවශ්‍ය වන කාලීන වටිනා කමින්යුත් ශාසනික සේවාවන් දියත් කරනව එසේවාවගේ තවත් ඒ ක් ම මේ වාසනනාලෝක වැඩසටහන කියලා කියන්නේ වාධීන රූපවාහිනි සහෝදර ගවානි දුල නාලිකාව ලක්කහ්ඩ ගුවන් විදුලිය හාහත්වල් බැඳ ගනිමින්. එකය විසි හත්වනි වරට තමයි මෙවර වැඩසටහන ගෙනන්නේ අද වැඩසටහනට හරිමශි විශේෂයි. අරන්තලාවේ සිට වැඩම කළ ගරුතර මහා සංගරත්න්නේ පුංචි සාමනේරස්වාමීන් වහන්සේ වෙත අපි මේ පරිශ්කාර පූජා කරමින් ඉන්න පි මතකල යුතු වාධන රපවාහහිනි මාධ්‍යජාල රු සහපති නීතිීඥ සුදර්ශන ගුණවර්ධන ැතිදුුන්. එඒවගේ මේ අවස්ථාවට සහභාගි වෙනවා නියෝජ සාමන්්‍ය අධිකාරි වැඩසටහන් සරත්කුමාර පෙරේරාමතිතුමා වැඩසටහන් කළමනාකරු සමන් විතානගේ මැතිතුමා ඔවුන් විසින් මේ. පරිිකාරයන් පූජා කරන ආකාරය. ඒවගේම බෞද්ධ ලෝක පදනේ අධ්‍යක්ෂතුමය සන් සුමති පාල මහමිය ශ්‍රලංකාය ප්‍රම විදදුලිය අධිකාර චි්‍ර ොතයජ කුලතුන් මහත්මේ අපි නිට ෝගංගා ක්ෂප වෙනුවෙන් ඒ අධිපතිතුමිය රමණ නාරන් ගඩ හත්මිය මතක්ක සිටනවා. ඒවගේම ජාත්‍යන්තර කටතියට පත් දේශය වෛද්‍යසරී දේශමාන්‍ය මහහාචාරය. රත් ජයිසුරිය බ්ඩාර යටයන්තොට මහවිල වෙද මහතාත් අද දවසේ විශේෂ ධාරිකත්වයක්, අනුග්‍රහකත්වයක් මේ ශාසනලෝක වැඩසටහන වෙනුවෙන් දක්පන වගේ අපි මතක් කර සිටින්නට කැමැති. එවගේම ශ්‍රී ලංකාරත්තු කුරුස සමාජය වෙනුවෙන් අදාන ග්‍රහක දායකත්වේ සපයනවා. එ ගුණසේන සමාගම මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂපයේ ෞරවනිය ස්වාමීන් වහන්සේ වෙත පිරි නමින්උන් වහන්සේගේ ධර්ම ශාස්ත්‍රය කටයුතු ක්ෂාත් කරගන්නට උදව උපකාර කරනවා. ඉතින් තායි සුමේදා ආයතන අපිතාම ගෞරව පෙරදරියෝ මතක් කරනව ඉන්දික අරුණසිරි මහතා එවගේ RBMMD ආර්තනය අද්‍යක්ෂ, දම්මි මල්කාන්ති මහත්මියවත්. අපිතාම ගෞරව බහුමානයෙන් යුතුව මතක් කර සිටන්නේ ඇතටම මෙවැනි කාර්යක් ශාක්ෂාත් කරගන්න මෙවැනි කාරයක් ඉදිරියට අරගෙනයන්න ස්වාධීන රූපවාහිනය හාත්වල් බැඳගනිමින්. දර්ගකාලයක් තිස්සේ. අපහා අනුග්‍රහක දාාරිකත්වයෙන් අත්වැල් බැඳගන්නවා. එනිසාම තමයි අපි ඔවුන් වෙත ආරාධනා කළේ අද දවසේ විශේෂ වැඩසටහරනක් තමයි අපි මේ. මැදිරි සංකේනය සිට ඔබට සමීප කරමින් ඉන්නේ ඉතින් මෙවැනි වැඩසටහනක වටිනාකම හඳුන්වන ගමන් අපි සමාජයට මහංගු ආදර්ශ්‍යයක් ලබා දෙනවා ඇත්තටම අද දවසේ අපේ වගකීම සමාජයේය යුතුකම බවට පත්වෙන්නේ මේ පුංචි සාමනේර ස්වාමීන් වහන්සේ රැකගැනීම. හෙට දවසේ බුදු දහමේ බදු සසුනේ බාරකාරත්වය හැමි වෙන්නේ අද දවසේ. බුදුසාාසනය මහනදම්පුරන මේ පුංචි සාමනේර ස්වාමීන් වහන්සේලාට එනිසා උන් වහන්සේ රැකගැනීම. උන් වහන්සේට දිරිදීම අපේ කාලීන අවශ්චතාවක්. මාධ්‍ය වගකීමක් බවට පත්කර ගනිමින් තමයි. ස්වාධීනර උපවාහහිනී මාර්ධ්‍ය චාලය මේ වැට සටහන. මෙලෙස දියත් කර සවන කස් පෝදා විකාශයට සමගාමීව ස්වාධීන රූපවාහිනිය ලක්හට ගුවන් විදුලිය හා අත්වල් බැඳගනිමින් ධියත් කරන ශාසනා ලෝක වැඩසටහනේ විශේෂ වැඩසටහනක් තමයි මේ ස්ට ඇැදිරි සංකීර්ණයේ සිට ක්‍රියත්මක වෙන්නේ අරන්තලාවේ සිට වැඩම කළ ගෞරවනීය පූජනීය මහා සඟරුවන ඇතුළු පුංචි සාමනේරස්වාමීන් වහන්සේ වෙත පරිෂ්කාර පූජා කරෙන ශාසනාලෝක වැඩසටහනේ තවත්. පරිෂ්කාරයන් පූජා කිරීම සිදු කරනවා බෞද්ධලෝක පදන මේ අධ්‍යක්ෂතුමිය සමන්තා සුමතිපාල මහත්මියය දේශමානය මහචරය හෙමු සෙන්රත්්ජය සුරිය බණ්ඩාරය මහවිල වෙද මහතාඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලිය අධිකාරි චිත්‍ර බොතය. තුන් මහත්මිය මේ අවස්ථාවට සහභාගි වෙනවා එබගේ අපි මතක් කළ යුතුයි RඩMDආයතනය අධ්‍යක්ෂතුමිය දම්ම මල්කාන්ති මහත්මියත් අපේ වැඩසටහන හා අත්වල් බැඳගනිමින් මෙ වැඩසටහනට සහභාගී වෙන වගේ ඇත්තටම ස්වාධීන රූපාහ්මිය දියත් කරන ශාසනාලෝක වැඩසටහන වෙනුවෙන් අනුග්‍රහක බවතුන් රැසක් අපිත්තෙක්ක එකතු වෙලා ඉන්නවා. එය දිනෙන් දින ඉහල යන දෙයක් කියන කාරණ මතක් කරන්න ඕන මාධ්‍ය ආයතනයක් විදිහට අපි වගකීම් සහගතව මේ වැඩසටහන ඉතාමත් කාලීන අවශ්‍යතාවයකින් යුතුව දියත් කරන්නේ. ඉති අපිට හරිම ශ්‍රිවිශේෂයි අරම්තලාව කිවසැනින් අපේ මතකේට එන්න. අ රුදුරු මතකය වේදනාබර මතකයේ මැදින් අද දවස්සේ. අපේ සාධිනර උපාහිනී පරිස්ත්්‍රේයට වැඩම කළ මේ මහා සඟරුවන පෙරටකටගත් අපේ පුංචි සාමනේර ස්මීන් වහන්සේ. හෙට දවස්සේ. සස්සුනම්බර දිදුලන මහා ඇතිවරයාණන් වහන්සේ වීමට පෙරමන් තනන්නේ මේ පුංචි හාමුදුරුවෝ. එනිසා උන්වහන්සේට දිරිදෙන එක ඉතාමත් වටිනා වැඩ සටහනක් ඉතින්නේඒ වැඩසටහන තමයි අපි මේ විදිහයට දියත් කරන්නේ වගේම අපේ කාර්මණ්ඩලේ ස්වාධින රූපවාහිනිය ලක්හණඩ ගුවන් විදුලයේ කාර්මණ්ඩලේ නියෝජනය කරමින් අපේ සාමාංජික සාමාජිකා වනුත් මේ පරිෂ්කාරයන්. පරිත්‍යයාග පිරිනැමීමේ අවස්ථාවට සහභාගී වන වග අපි ඔබට මතක්කර සිටින්නට ඕන. හැමදාමත් වගේ ශාසනාලෝක වැඩසටහන්න තුළ අපි විශේෂ අවස්ථාවක් ලබාදෙනවා අපේ පුංචි හාමගරුවන්ට අපේ. නායක හාමුදුරුව තාරම්භ අනුශාසනාවවිදි මතක් කලා, පොඩි හාමුදුරුවන්ට සාමාන්‍යෙන් වැඩම කරන්න අවස්ථාවක් කුදාවෙන්නෙ නෑ මේ වැනි මාධ්‍ය ආයතනයක මේ වගේ මැදිරියකට හැබැයි සාධීනරූපවා හිනිය විදිහට අපි ඒ අවස්ථාව උදා කල්ල තියෙනවා මේ වැඩසටහන තුළ තැන් හෙටදවසේ අනාගතයේ මේ ඇසිදදි සිමාධ්‍යය හරහා ධර්මපචාරක කටයතු සිදු කරන්නට උන්වහන්සේට පෙරහුරු අක්ලබාදීමත්. මේ අරමුණක් බවට පත්තෙනවා එනිසා මේ වැඩම කළ පුංචි හාමුදුරු අතරි අපි තුන් නමකට ආරාධනා කරන්න සුගදානම් උන්වහන්සේගේ මේ ධර්ම ප්‍රචාරක කටයුතුවල හැකියාවන් ප්‍රකට කරන්න. ඇකරියන් කුමරේ විජයමූර්ති පොඩි හාමුදුරුවන්ටත් ඒේ වගේම වේවත්තේ ධම්ම පාල පොඩි හාමුදුරුවන්ටත් උඩරන්වල ධම්ම ගවේෂී පුංචි හාමුදුරුවන්ටත් තමයි අපි දැන්් ආරාධනා කර සිටින්නේ. ඉතාමත්, ගෞරව නමස් කාරතරදරිව. ඇගිලීගානන් කෙරුවා සුබ දමනකට ලපටි සිනාහාගැන්පිබිඳනි මොහොතකට නවතාමගදිමරුවාවි සතරවාට කඳුළුගගක්ගලුවාබසන් රத்தයපිට අරන්තලාමවනයම හඬවා නායිමි සංගගුණ නැසු තුවාකෙලේසා කාට කියන්නද ඒ දක හඬගා කවිකර කියන්න පද මාදිගලපා පාත්තරයද හිස හෝවාගෙන රකන්නයි පන වේහෙසුනේ ඒරුදුරු සිත්න් හැඳිනුුවේනෑ අහින්සකහිත් මල්වගේ එදාලක් මවු පෙල පෙන්න ඇති ඒමහාවිප තත්බලා පතන්නට ඇති අමාමහානිව නෙමැලැබේවා යෙයි කියා. දසමාසේ උසේදරා මාබිකල අම්මා බුදුවන බුදු සමීදුන්ට විවරන දුන්නම්මා මහමෝදේ ජලයතරම්, ේනයාසදුන් අම්මා මෙතේබුදුන් දැක නිවනින් සැනසෙන්මගේ අම්මා සම්මාසම්බුදු පෙම්බර අම්මා නිම්මානැති ප්‍රේමයදුන්නම් ආදරයේ උල්පතනොබ අම්මා දෙපාවඳිමිසිීබමගේ බුදු අම්මා අම්මාමගේ දිවියමලි කළ bendah amma amma epi eh, ne සරේ නිවන්දකිනදිනේ ඔබගේ පුතු වීන්නම් පුදදියදසනේ නැතිබැරිකම් පොලොවක්සේ ඌලාහද වතේ සැලනැනුබ නුගරොකක්ය ජීවන මන්දිරේ සිනාවන්න ලෝවක්හටට තැනුමගේ පියා ශෝකගගුල ගලාගියත් මානොතමුපිය දුක්කාරදර ඉවසල මාසනසුපිය කවදහෝ මතුසසර බුද්දুුවවාපිය දොහොත්තබා හිසේ වන්දිනේ මිනිරතුරේ දොහොත්තබා හිසේ වන්දිනෙ මිනිරතුරේ ලෝකුසආධුරනිවනට දුන් ආලෝක පුබුදාසුුවසක්සිත් ප්‍රක් ඥාලෝක නෙකදුක්ගිනිනිවාසනසව ම ලෝක කාලය මේ අයි පිබිදුම සසු නාලෝක හැම සිතකම පින් සිතුුවිීලිවේවා මෙත්න්කරුණාදීය රෙන් ශාසනලෝක වැඩසටහන වෙනුවෙන් කාවව මේ අනුශාසනාවන් සිදුකළ පෝච්ච, ඇකිරියන් කුමරේ විජේ මූර්තයේ පොඩි හාමුදුරුවන්ටත් වේවත්තේ දම්ම පාල පුංචි හාමුදුරුවන්ටත්. උඩරන්වල ධම්ම ගවේෂයේ පුංචි හාමුදුරුවටත් අපේ නමස්කාර පෙර දැර ස්තුතිය පිරිනමනවා. ඇත්තටම මෙවන් වැඩසටහනක්. සංවිධාන කිරීමේ දී අරන්තලාවේ සිට පුංි සාමනීර ස්වාමීන් වහන්සේ මේ අගනගරය දැක බලාගන්න එහි වෙහෙර විහාරස්ථාන වැදපුදාගන්න මෙවැනි වැඩසටහනක් සංවිධහන කිරීමේ දී. එහට මූලික අනුශාසනා ලබාදී පුේ මහා අතිවරයාණන් වහන්සේ තමයි, උතුරු නැගෙනහිර දෙපලාාතේ ප්‍රදාන අධිකරණ සංගනාලක අරන්තලාව ජාතයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාත්‍රෘුවර පූජපාද කිරිදිිබල සෝමරතන ගෞරවනියසාවාමින් වහන්සේ අපි දැන් සූදානම් වන්නේ උන් වහන්සේ වෙත අෂ්ට පරිෂ්කාර ඇතුළු ශෙෂ් සෙසු පරිෂ්කාරයන් පූජාකිීම සඳහා. හොලින්ම අෂ්ට පරිශ්කාර පූජා කිරීමට අපි ආරාධනා කර සිටිනවා ශ්‍රී ලංකාවේ ප්‍රථම විදුලි අධිකාරී චිත්‍රා බොතේජු කොළතුන්ග මහත්මිය ශාසනාලෝක වැඩසටහනට නිරන්තරයෙන් අත්වැල් බැඳගන්නා එතුමිය කිත්සිරි මහතාඒ වගේම පස්සින්දු කෙමින්දුු යන මුණපුරන් හා එක්ව නිරන්තරයෙන් අපේ වැඩසටහනට දායකත්වය දක්වොනවා. ඉතින් එතුමිය අෂ්ට පරිෂ්කාර පූජාව සිදු කලාි ඊළට පිවෙලින් සෙසු පරිෂ්කාරයන් පූජා කරන්නට සවදානම්. බෞදධාලෝක පදනේ ගරු අධ්‍යක්ෂතුමිය සමන්තා සුමතිපාල මහත්මියවත් අපිතාම ගෞරෝ පෙරදරියෝ මතක් කරම එතුමියයට ආරාධනා කරන්නේ. එවගේ ලෝක බෞද්ධමහ සම්මේලනේ උප සහපති බෞද්ධලෝක පදන මේ සබහපති ජගත් සුමති පාලමැති දුන්වත් අපිතාම ගෞරෝ පෙරදරිව මේ අවස්ථාව මතක් කර සිටිනවා. ජාතයන්තර කේතියට පත් දේශය වෛද්‍යසූරයේ දේශමාන්‍ය මහාචාරය හේ මුස්සනරත් ජයසූරිය බන්්ඩාර. යටයන්තොට මහවිලවෙද මහතාත්. අපේ වැඩසටහන හා අත්වැැල් බැඳගනිමින්, ස්වාධීනරපවාහිනිය ලක්හණඬ ගුවන් විදුලිය හාදියත් කරන මේ වැඩ සටහනට එක්වන වගේ. අපි ඔබට මතක්කර සිටින්නට ඕන ඒවගේම තමයි අපි ආරාධනා කරනවා. MDආර්තනයේ අධ්‍යක්ෂතුමිය දම්මි මල්කාන්ති මහත්මියවත් අපි මතක්කර සිටින්නට කැමති ලක්හන්ඩ ප්‍රෞෘති කළමනාකරු මහින්ද බිබිලේ මහතා ඇතු මාත්මය අවස්ථාවට සහභාගි වෙනවා වගේම ශ්‍රී ලංකා රතුකුරුස සමාජය නියෝජනය කරමින් ඒ මහතා ඇතුළු සෙසු පිරිසත් අපේ ගෞරවනීය ස්වාමින්න් වහන්සේ වෙත පරිෂ්කාර පූජා කිරීම සඳහා සහභාගි වනවා ඇති ඉතින් ඒ සියලු පරිෂ්කාර පූජාවන් අතරතුර අද දවසේ ස්වාධීනරූපවාහිනී මාධ්‍යචාලයට. මේ පුන් පොහෝදා හැකියාව ලැබුණ ශාසනාලෝක වැඩසටහන ෂශත්‍රී මැදිරි සංකීන්නේ සිටගෙනන්න ඉතාමත්. වැදගත් අවස්ථාවක්ට පත්වෙනවා අපිට මාධ්‍යාර්තනයක් විදිහට වසර හතලිස් හතරක ගමන් මග තුළ අද දවස්්‍ය අරන්තලාවේ සිට මේ ගෞරවනීය පූජනීය මහසඟරුවන වැඩම කලා වගේම ඊට සමගාමී ලෙස මේ පුංචි සාමනේරස්වාමීන් වහන්සේ අග නගරය දැක එහි වෙහෙර විහාරස්ථාන වැදපුදාගන්න අතරතුර ස්වාධීන රපවාහි පරිස්ත්‍රේට පැමිණෙන්න්නට දැක බලාගන්නට අවස්ථාවක් වෙන් කර ගැනීම පිළිබඳවත්. අපි ඉතාම ගෞරව නමස්කාර පෙරදැරව. ඒ මහනාක ස්වාමීන් වහන්සේලා ඇතුළ ංචිනා සාමනේරස්වාමීන් වහන්සේලාට ස්තුතිබන්වයනවා. එහි සංවිධහයික කමිටුවටත් අපේ ස්තුතිය පිරිනමා සිටිටනට සූදාානමිින් සිටිනවා. මේ කාලවකවානුව. ුදු දහමත් බුදු සසුනත් රැක ගැනීම පිළිබඳ වරක් දෙවරක් නොව කිහිපවරක් අප සිටියයුතු කාලයක්. ඒ නිසාම ඒ කාල වකවානුව තුළ අපේ වගකීම නිසිලෙස ඉටු කෙරමින් ස්වාධීනරූපවාහිනී මාධ්‍යජාලයේ මේ වැඩ සටහන් ඉදිරියටටත් ඔබ වෙතගෙන යනත් බලාපොරොත්ව වෙනවා අදට ශාසනනාලෝක වැඩසටහන සමගන්න ඔබට දහමේ සැබෑ අරුත දැනෙන දවසක් ප්‍රාර්ථනා කරමින් තෙරුවන් සරණයි.